දරුවන් මගේ ආදරණීය දුල පුතාලා සියලු දෙනාටම ඔන්න අදත් ගුරු ගෙදරට මං ආවා ඔයාලා ආසම පාඩමක් අරගෙන ඉතින් දුවේ පුතේ ඔයාලට මතක ඇති අපි කලින් දවසක කරපු පාඩම අපි දිගමැනීම පාඩමක්නේ කලේ ඉතින් මේ දිගමැනීම පාඩමේ අපි විවිධ දිග එකතු කිරීම සහ අඩු කිරීම අපි විසඳුවා ඉතින් දුවේ පුතේ අද අපි කරන්න යන්නේ මොකක්ද දිගමැනීම ආශ්‍රිතව තවත් අලුත් පාඩමක් මොකද්ද දන්නේ නේද අපේ පාඩම ඔව් අපි දිගමැනීම ආශ්‍රිතව තියෙන මීටර් සහ සෙන්ටිමීටර් ඇතුළත් බෙදීමේ ගැටලු විසඳන්න තමයි අද අපි සූදානම් වෙන්නේ ඉතින් දුවේ පුතේ මේ බෙදීමේ ගැටලු විසඳද්දී ඔයාලට මතක ඇති අපි කලින් ඉගෙනගත්ත ගුණ කිරීමේ පාඩම මේ පාඩමේදීත් අපි විවිධ ගැටලු විසඳුවා එකතු කිරීම සිද්ධ කරා මුලින්ම ඊට පස්සේ අඩු කිරීම සිද්ධ කරා ඊළඟට අපි ගුණ කිරීම සිද්ධ කරා ඊළඟට අපි කරන්න හදන්නේ අද මේ බෙදීමේ ගැටලු විසඳන්න ඉතින් දුවේ පුතේ මගෙත් එක්ක එකතු වෙලා අපි මේ ගැටලු ටික විසඳමු. ඔන්න දුවේ පුතේ මං ඉස්සලාම මතක් කරන්නම් ඕගොල්ලන්ට මේ මීටර් සහ සෙන්ටිමීටර් අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියලා. අපිට අද විසඳන්න තියෙන්නේ මීටර් සහ සෙන්ටිමීටර් ඇතුළත් ගැටලුනේ. ඒ නිසා ඉස්සලාම අපි දැනගන්න ඕනි මීටරේ සහ සෙන්ටිමීටරේ අතර මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ කියලා. ඔව් අපි දන්නවා අපේ දූල පුතාලා හොඳටම දන්නවා අපි එදත් සාකච්ඡා කරා මීටර් 1ක් කියන්නේ කීයද සෙන්ටිමීටර් 100ක් කියලා අපේ දූල පුතාලා දන්නවා මීටර් 1ක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් කියලා 1 cm සමානයි 100යි cm කියන එකත් මගේ ආදරණීය දූල පුතාලා දන්නවා ඒ කියන්නේ මීටර් 1ක් සෙන්ටිමීටර් 100යි ඒක සංකේතෙන් ලියනකොට කොහොමද ලියන්නේ අපි 1 cm සමානයි 100යි cm කියලා. ඉතින් දුවේ පුතේ ඔන්න ඔය මතකෙත් එක්ක මං කැමති පුංචි ක්‍රියාකාරකමකට යොමු වෙන්න. මෙන්න මේ වගේ මේස තුනක් තියෙනවා එකම ප්‍රමාණය. මෙන්න මේ එකම ප්‍රමාණයේ එකම හැඩයෙන් යුතු මේ මේස තුනට අපිට මේස රෙදි දාන්න ඕනි වෙලා තියෙනවා. පුතාල දූලට පේනවා ඇතිනේ මේ මේස තුනම එකම ප්‍රමාණය එකම හැඩය ඒ වගේම සමාන මේස තුනක්. මෙන්න මේකට මේස රෙදි දාන්න මෙන්න මේ වගේ දිග ප්‍රමාණයක රෙදි මගේ ගාව තියෙනවා. මීටර් 6ක් දිග සෙන්ටිමීටර් 75ක්. ඒ කියන්නේ මීටර් 6යි සෙන්ටිමීටර් 75ක් දිග රෙදි කැබැල්ලක් තියෙනවා මේ රෙදි කැබැල්ලෙන් කොහොමද අපි අර කලින් සඳහන් කරපු මේස තුනට අපි දාන්න බෙදා ගන්නෙ මොකද්ද කරන්න ඕනි සමාන ප්‍රමාණ තුනක්නේ අපිට බෙදා ගන්න ඕනි නේද සමාන ප්‍රමාණ තුනකට බෙදන්න නම් අපි මොකද කරන්න ඕනි අපිට මොකද්ද කරන්න ඕනි කියලා මතක තියාගන්නකෝ බෙදන්න කියනකොටම අපි දන්නවා මොකද්ද සමාන ප්‍රමාණ තුනකට බෙදන්න ඕනේ කියන එක. එහෙමනම් දුවේ පුතේ අපි මේක බෙදමුද සමාන ප්‍රමාණ තුනකට. ඔව්. එතකොට මෙන්න මෙහෙම තමයි ඔයාලට ගැටලුවක් හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ. බලන්නකෝ කියවන්න ප්‍රමාණයෙන් සමාන මේස තුනකට දැමීම සඳහා මීටර් 6යි සෙන්ටිමීටර් 75ක් දිග රෙදි ප්‍රමාණයක් ගෙනෙන ලදී. එක් මේසයකට අවශ්‍ය රෙදි ප්‍රමාණය දිග කොපමණද? දැන් ඔයාලගේ ජීවිතයේ ප්‍රායෝගික ජීවිතයේ දේවල් ආශ්‍රයෙන් තමයි මේ සියලු ගැටලු නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අර අපේ කලින් කතාවත් එහෙමනේ මේස තුනක් තියෙනවා. ඒ මේස තුනට මෙන්න මෙච්චර රෙදි ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා දාන්න. ඉතින් මේ ආශ්‍රයෙන් තමයි මේ ගැටලුව නිර්මාණය කරලා තියෙන්නේ. අපි හොඳ අකාරවම දන්නවා අපේ ප්‍රායෝගික ජීවිතයේ අපි කරන කියන දේවල් ආශ්‍රයෙන් තමයි අපිට මේ වගේ ගැටලු නිර්මාණය වෙන්නේ කියලා. එහෙමනම් අපි මේ ගැටලුව විසඳමු. හොඳයි මගේ දූල පුතාලා
දන්නවා මේවා මීට කලින් විසඳලා තියෙනවා ඒ දැනුමත් එකතු කරගෙන මේ ගැටලුව විසඳමු බලන්න පුතාල දූලට තියෙනවානේ කොටු පොතක් නේද ඔයාලගේ පොතේ තියෙන කොටු කොලයක්ම මේකට ගත්තම හරිම ලේසි ඒ හින්දා මේ කොලේ අපි කොහොමද ගැටලුව ලියාගන්නේ ඉස්සල්ලාම දුවේ පුතේ අපි මොකද්ද කරන්න ඕනි මේක ලියන්න ඕනි අපේ තියෙන දිග ප්‍රමාණය මීටර් 6යි කියද්ද සෙන්ටිමීටර් 75ක් බලන්න ඒක ලියලා තියෙන විදිහ එක් එක් කොටුවේ ලියලා තියෙන්නේ අපි මීටර් සෙන්ටිමීටර් උත් මේකෙම ලියා ගන්නවා අපිට බෙදන්න තියෙන්නේ කීයෙන්ද 3 අපිට එතකොට මීටර් 6යි සෙන්ටිමීටර් 75 සමාන ප්‍රමාණ 3කට බෙදන්න ඕනි ඒ නිසා අපි මෙන්න මේ විදිහට ලියා ගන්නවා හරි එහෙමනම් 6ට 3වා කීයක් තියද බලන්න මෙතන 6ට 3වා කීයක් තියද පුතාලා දූලා ගුණන වගුව මීට කලින් ඉගෙනගෙන තියෙනවා චක්කරේ හොඳට දන්නවනේ නේද එහෙමනම් 6ට 3වා කීයද දුවේ පුතේ ඔව් 6ට 3වා කීයක් තියද දෙකක් තියෙනවානේ දෙවරක් 3 කීයද 6යි අපි එහෙමනේ මේක හදන්නේ මීට කලින් විසඳලා තියෙනවානේ 6න් 6ක් කීයද එතකොට ඔව් 0.6 6න් 6ක් 0.6 ඔන්න දැන් අපි මීටර් ප්‍රමාණය බෙදාගත්තා ඊළඟට අපිට තියෙනවා සෙන්ටිමීටර් 75 බෙදන්න නේද කොහොමද බෙදන්නේ බලන්න ඉස්සෙල්ලාම අපි 7 ගමු නේද බලන්නකෝ 7 ගන්න මෙන්න මේ 7 තමයි අපිට ඕනි මේ 7 අපි පහනෙන් ලියා ගන්නවා 7ට 3වා කීයක් තියෙනවද 2යි එතකොට දෙවරක් 3 6යි 7ෙන් 6ක් අඩු වෙනවා කීයද එතකොට 1යි 7ෙන් 6ක් අඩු වුනහම 1යි ඊළඟට දුවේ පුතේ අපිට මෙන්න මේ 5 තමයි ගන්න තියෙන්නේ මේ 5 අපි මෙන්න මේ තීරයේ දිගේ කෙලින්ම මෙතෙන්ට ගන්නවා බලන්න හරිද කියලා මෙන්න මේ 5 අපිට ගන්න තියෙන්නේ බලන්න 5 මෙතෙන්ට ගත්තා හරිනේ මම ඊළඟට අපි බලන්නේ 15ට 3වා කීයක් තියෙනවද කියලා 15ට 3වා කීයද හොඳට ගුණන වගුව මතක් කරන්න 15ට 3වා කීයද 5යි නේද එතකොට 5වරක් 3 කීයද දුවේ පුතේ 15යි ඊළඟට අපි මෙන්න මේ සංඛ්‍යාවෙන් අඩු කිරීම කරනවා එතකොට 5න් 5ක් 0.1යි නේද ඔන්න ඔය විදිහට තමයි උත්තරේ හම්බ වෙන්නේ ඉතින් අපි මෙතන කියනවා මීටර් 2යි සෙන්ටිමීටර් 25ක් තමයි අපේ පිළිතුර දැන් හරි නේද අර මීටර් 6යි සෙන්ටිමීටර් 75ක ප්‍රමාණයෙන් දිග රෙදි කැබැල්ල තමයි අපි සමාන මේස 3කට දාන්න කපා ගන්නෙ. එතකොට අපි ඒක මේ විදිහට ලියා ගන්නවා. ලියාගෙන මෙන්න මේ විදිහට බෙදනවා. අපිට ලැබෙනවා දුවේ පුතේ පිළිතුර මීටර් 2යි සෙන්ටිමීටර් 25ක්. හරිනේ. මීටර් 6යි සෙන්ටිමීටර් 75 3ට බෙදුවාම මීටර් 2යි සෙන්ටිමීටර් 25යි. ඊළඟට දුවේ පුතේ මං කැමති යොමු වෙන්න පෙළ පොතේ ඔයාලගේ පිටු අංක 89ට පෙළ පොතේ පිටු අංක 89 දුවේ පුතේ මෙන්න මේ වගේ ගැටලු ටිකක් තියෙනවා මේ ගැටලු වල තියෙන්නේ දෙකෙන් බෙදන්න පහෙන් බෙදන්න හතරෙන් ඒ වගේම තුනෙන් මට හිතෙනවා මෙන්න මේකේ 5 වෙනි ගැටලුවට ටිකක් යොමු වුණොත් හොඳයි කියලා. මොකද ඒක ටිකක් විශාල සංඛ්‍යාවක් නිසා. අනිත් ඒවා නම් මගේ දූලා පුතාලාට පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. අපි මේකේ 5 වෙනි ගැටලුවට යොමු වෙමු. ඒකේ තියෙන්නේ මීටර් 201යි සෙන්ටිමීටර් 51ක් 3කට බෙදන්න. අපි මේ ගැටලුව විසඳමු. හොඳයි දුවේ පුතේ අපි මේක මෙන්න මේ විදිහට ලියා ගන්නවා බලන්නේ ලියාගත්ත විදිහ 201m 51cm කියලා ලියා ගන්නවා ඊට පස්සේ අපි මේක බෙදනවා කීයෙන්ද 3ෙන් මෙන්න මේ විදිහට බෙදීමේ ලකුණ දාගෙන අපි ඉලක්කම් අංක 3 ඔය විදිහට ලියා ගන්නවා අපි ඔන්න මීටර් 201 ඉස්සලාම 3ෙන් බෙදමු අපි ඉස්සලාම 20ට 3වා කීයද කියලා බලමු.
විස්සට තුනේම කීයක් තියද? හොඳට මතක් කරන්න. විස්සට තුනේම කීයක් තියද? හයයි. මතකයි නේද ගුණන මගුව? හය වරක් තුන කීයද? කීයක්ද? ඔව් 18යි නේද? හය වරක් තුන 18යි. එතකොට අපි 20ෙන් 18ක් අඩු කරනවා ඊළඟට. බලන්න 20ෙන් 18ක් අඩු කරපුවාම 2යි. ඊළඟට අපිට ගන්න තියෙන්නේ 1. ඊළඟට අපි 1 ගන්නවා. 1 කොහෙටද අපි ලියාගන්නේ? අර 2 ආසන්නම කොටුවේ ලියාගන්නවා. 2 ළඟම කොටුවෙන් අපි 1 ලියාගන්නවා. දැන් ඔන්න දුවේ පුතේ අපිට තියෙන්නේ 21ට 3ව කීයද කියලා. මොකද කරන්න ඕනි? 21ට 3ව කීයද කියලා හොයන්න. 21ට 3ව කීයක් තියද? ටිකක් මතක් කරන්න බලන්න. ඔව් 21ට 3ව තියෙනවා. කීයක්ද? 7ක් තියෙනවා. එතකොට 7 වරක් 3 21යි. දැන් හරිනේ. 21ෙන් 21ක් ඊළඟට අපිට මොකද කරන්න තියෙන්නේ? අඩු කරන්න ඕනි. 21ෙන් 21ක් අඩු කරපුවාම බිඳුවයි. ඔන්න අපි දැන් මීටර් 201 තුනෙන් බෙදුවා. එතකොට අපිට පිළිතුර ලැබුණා 67ක්. ඊළඟට අපි සෙන්ටිමීටර් 51 තමයි තුනෙන් බෙදන්නේ. අපි බලමු දෙහෙනා. සෙන්ටිමීටර් 51. එතකොට දුවේ පුතේ සෙන්ටිමීටර් 51 බෙදනකොට අපි ඉස්සෙල්ලාම 5 ඉලක්කම තමයි බෙදාගන්නේ. බලන්න 5 ගන්නවා අපි ළඟට. මෙන්න මෙතනින් ලියා ගන්නවා. 5ට 3ව කීයක් තියෙනවද? 5ට 3ව 1යි. 1 වරක් 3 3යි. 5ෙන් 3ක් අඩු වුණාම කීයද? 2යි. 5ෙන් 3ක් අඩු වුණාම 2යි. ඊළඟට අපි දන්නවා මේ 51ෙන් අපි 5නේ බෙදුවේ. ඊළඟට අපි 1 ගන්නවා. මේ 21 කියන එක අපිට එතකොට හම්බ වෙනවා. 5ෙන් 3ක් අඩු වුණාම 2යි. ඊළඟට අපි මෙන්න මේ 1 ගත්තා. එතකොට අපිට 21ට 3ව කීයක් තියෙනවද කියලා තමයි හොයන්න ඕනේ. කලිනුත් බෙදුවානේ. 21ට 3ව කීයක් තියෙනවද? 7ක් තියෙනවා. 7 වරක් 3 21යි කියලා මෙන්න මේ විදිහට ගුණ කරලා මෙතනින් ලියනවා. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ සංඛ්‍යාවෙන් මේ සංඛ්‍යාව අඩු කරන එක. එතකොට කීයද? 21ෙන් 21ක් බිඳුවයි. එතකොට දුවේ පුතේ අපිට පිළිතුර හම්බ වෙනවා මීටර් 67යි සෙන්ටිමීටර් 17යි කියලා. ඔන්න ඔය විදිහට තමයි මීටර් 201යි සෙන්ටිමීටර් 51 තුනට බෙදුවාම පිළිතුර හම්බ වෙන්නේ. දුලපුතාලා මීට කලින් මේ දේවල් කරලා තියෙන නිසා ඉතා පැහැදිලිව පහසුවෙන් මේ බෙදීම කරන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, එහෙමනම් අපි දුලපුතාලාගේ පෙළ පොතේ තියෙන පිටු අංක 90 ගැටලු ටිකට ටිකක් යොමු වෙමු. බලන්න පෙළ පොතේ තියෙනවා මෙන්න මේ වගේ ගැටලු ටිකක්. මීටර් 15යි සෙන්ටිමීටර් 75ක් දිග කම්බියක් සමාන කැබලි 5කට කපන ලදී. එක් කම්බි කැබැල්ලක දිග කොපමණද කියලා තමයි අපිට හොයන්න තියෙන්නේ. බලන්න දුවේ පුතේ, හොඳට ගැටලුව කියවන්න. ගැටලුවේ සඳහන් කරලා තියෙන්නේ මීටර් 15යි සෙන්ටිමීටර් 75ක් දිග කම්බියක්. කැබලි කීයකටද කැපුවේ? ඔව්, සමාන කැබලි 5කට කැපුවා. එක් කම්බි කැබැල්ලක දිග තමයි අහන්නේ. හොඳට බලන්න මෙන්න මේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ සමාන කැබලි 5කට කියන එක. එතකොට අපි මේ සංඛ්‍යාව මේ දිග ප්‍රමාණය කීයෙන්ද බෙදන්න ඕනි? 5ෙන් බෙදන්න ඕනි. හොඳයි දුවේ පුතේ, හොඳට මගෙත් එක්කම මෙන්න මේ දෙවනි ගැටලුවත් කියවන්න. මේසයක දිග එහි පළලමෙන් දෙගුණයකි. එහි දිග මීටර් 4යි සෙන්ටිමීටර් 60ක් වේ. මේසයේ පළල කොපමණද? එතකොට අපිට කියන්නේ මේකේ දිග එහි පළලමෙන් දෙගුණයකි. එතකොට මෙතන දිග දීලා තියෙනවා. දිග කීයක්ද දීලා තියෙන්නේ? මීටර් 4යි සෙන්ටිමීටර් 60ක්.
එතකොට දුවේ පුතේ අපි මොකද්ද කරන්න ඕනි දිග පළලමෙන් දෙගුණයක් කියලා කියනවා නම් අපි මොකද්ද කරන්න ඕනි මෙන්න මේ දිග ප්‍රමාණය මොකෙන්ද බෙදන්න ඕනි ඔව් දෙකෙන් බෙදන්න ඕනි එතකොට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් බලන්න දුවේ පුතේ තුන්වෙනි ගැටලුව මීටර් 16යි සෙන්ටිමීටර් 48ක් දිග ඉටිරෙද්දක් මේසවලට දැමීම සඳහා සමාන දිගින් යුතු කැබලි 4කට කපන ලදී එක් කැබැල්ලක දිග කොපමණද ඔව් අර ඔයාලට මතකයිනේ අපි මේසරෙද්දකුත් කොටස් 3කට බෙදුවා නේද මේසරෙද්දක් අපි 3කට බෙදුවානේ එතකොට මේකේ අපිට මොකද්ද කරන්න තියෙන්නේ ඔව් මේකේ කරන්න තියෙන්නේ මේ ඉටිරෙද්ද මේසවලට දාන්න කැබලි 4කට කපන්න ඕනේ මේ රතු පාටින් ලකුණු කරපු වාක්‍යයේ තියෙන වචන කිහිපය බලන්න කැබලි 4කට එහෙම කිව්වම අපි මේක බෙදන්න ඕනේ කීයෙන්ද 4ෙන් ඒ තුන්වෙනි ගැටලුව ඊළඟට අපි 4වෙනි ගැටලුවට යොමු වෙමු දැන්වීම් පුවරුවක දිග මීටර් 6යි සෙන්ටිමීටර් 45කි මෙම දැන්වීම් පුවරුවේහි දිග පළලමෙන් තුන් ගුණයකි දැන්වීම් පුවරුවේ පළල කොපමණද එතකොට දුවේ පුතේ මෙතන කියලා තියෙනවා මේ දැන්වීම් පුවරුවේ දිග මීටර් 6යි සෙන්ටිමීටර් 45ක් කියලා අපි දන්නවා මේකේ දිග ප්‍රමාණය ඊළඟට අපිට කියනවා දිග පළලමෙන් තුන් ගුණයක් කියලා අපි දිග දන්නවා මේ දිග පළල වගේ කී ගුණයක්ද ඔව් දිග පළල වගේ තුන් ගුණයක් කියලා කියනවා එහෙමනම් දුවේ පුතේ අපි මොකද කරන්න ඕනි කීයෙන්ද බෙදන්න ඕනි ඔව් අපි බෙදන්න ඕනි කීයෙන්ද ඔව් අපි මේ දිග ප්‍රමාණය තුනෙන් බෙදන්න ඕනි ඒකත් දැන් දූලා පුතාලට පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ ගැටලුවට යොමු වෙමු නේද? බලන්න. දැන් ওই ගැටලු හතර ඔයාලට විසඳන්න පුළුවන්නේ. මං හිතුවා මේ තුන්වෙනි ගැටලුව ඕගොල්ලොත් එක්ක විසඳනවා කියලා. අපි ආයෙමත් ගැටලුව ටිකක් කියවගමු. ගැටලුව මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. අපිට ඉටිරෙද්ද තමයි මේ කොටස් හතරට බෙදා ගන්න ඕනේ. මීටර් 16යි සෙන්ටිමීටර් 48ක් දිග ඉටිරෙද්ද මේසවලට දාන්න සමාන කැබලි 4කට බෙදන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? අපි එහෙමනම් මේ ගැටලුව විසඳමු. මෙන්න මේ විදිහට කොටු කොලේ මොකද කරන්න ඕනේ? ලියා ගන්න ඕනේ. මීටර් 16යි සෙන්ටිමීටර් කීයක්ද? 48. අපි බෙදන්නේ කීයෙන්ද? ඔව්, අපි බෙදන්නේ 4ෙන්. දැන් දූලා පුතාලා 4 වරක් කීයද කියන එක ඉගෙනගෙන තියෙනවනේ නේද? චක්කරේ හොඳට මතකයි. ගුණන වගුව ආශ්‍රිතව ගැටලු විසඳලා තියෙනවා. ඉතින් මේ බෙදීම පහසුවෙන්ම කරන්න පුළුවන්. 16ට 4ව කීයක් තියෙනවද? පොඩ්ඩක් මතක් කරන්න ගුණන වගුව. ඔව්. 16ට කීයද 4ව? 4යි නේද? 4 වරක් 4 කීයද? 16යි. අපි ඒක මෙන්න මේ විදිහට ලියා ගන්න ඕනේ. 16ෙන් 16ක් ඊට පස්සේ අපි අඩු කරනවා. 16ෙන් 16ක් අඩු කරපුවාම 0යි. ඔන්න අපි මීටර් පැත්ත විසඳ ගත්තා. ඊළඟට අපිට සෙන්ටිමීටර් තමයි විසඳන්න තියෙන්නේ. බලමුද අපි සෙන්ටිමීටර් 48ත් 4ෙන් බෙදමු බලන්න. හරි. සෙන්ටිමීටර් 48 කොහොමද 4ෙන් බෙදන්නේ? ඉස්සෙල්ලාම අපි මොකද කරන්න ඕනි? මේ 4 තමයි ගන්න ඕනි. බලන්නකෝ මේ 4 අපි කෙලින්ම පහලින් ලියා ගන්නවා පිළිවෙලට. 4ට 4ව කීයද? 4ට 4ව 1යි. 1 වරක් 4 4යි. ඊළඟට අපි 4ෙන් 4ක් අඩු කරනවා. 4ෙන් 4ක් කීයද? අඩු කරපුවාම 0යි. ඊළඟට දුවේ පුතේ අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ 8. 8ට 4ව කීයක් තියනවද? 8ට 4ව තියනවා අපි හොඳටම දන්නවා.
කීයක් තියෙනවද? 8 ලියා ගන්නවා මෙහෙම 8ට 4 ඒවා 2යි කියලා අපි දන්නවා. දෙවරක් 4 8යි කියලා ගුණ කරලා මෙතනින් මෙහෙම ලියා ගන්නවා. එතකොට 8ෙන් 8ක් කීයද? බිංදුවයි. 8ෙන් 8ක් බිංදුවයි. එතකොට අපිට මීටර් 16යි සෙන්ටිමීටර් 48 4ෙන් බෙදුවාම පිළිතුර හම්බ වෙනවා මීටර් 4යි සෙන්ටිමීටර් 12යි කියලා. ඔන්න ඔය විදිහට තමයි දුවේ පුතේ මීටර් හා සෙන්ටිමීටර් ඇතුළත් බෙදීමේ ගැටලු විසඳන්නේ. අපි හොඳට මතක තියාගන්න ඕනි වගන්තියක් අපිට දුන්නාට පස්සේ ඒ වගන්තිය මුලින්ම හොඳින් කියවන්න ඕනි. කියවලා පැහැදිලිව මනසට ගන්න ඕනි මොනවාද මේකේ කියලා තියෙන්නේ කියලා. දැන් අපි කලිනුත් වගන්ති කිහිපයක් කියෙව්වනේ. ඒ වගන්ති වල තිබුණා නේද සමාන කොටස් තුනකට බෙදෙනවා. එහෙම නැත්නම් දිග පළලමෙන් දෙගුණයක්. එතකොට අපි දන්නවා මේ දෙගුණයක් තුන් ගුණයක් ඒ වගේ පස් ගුණයක් වගේ කියද්දී අපි දන්නවා අපි මේ සංඛ්‍යාව කීයෙන්ද බෙදන්න ඕනේ කියලා. ඔව් දුවේ පුතේ දැන් ඔයාලා හොඳටම දන්නවා මීටර් සහ සෙන්ටිමීටර් ප්‍රමාණ ඇතුළත් බෙදීමේ ගැටලු විසඳීමේදී අපි මුලින්ම බෙදන්නේ මොන පැත්තද? දැන් ඔයාලා දන්නවනේ සෙන්ටිමීටර් සහ මීටර් ඇතුළත් එකතු කිරීමේ සහ ඒ වගේම ගුණ කිරීමේ අඩු කිරීමේ ගැටලු විසඳුවාම අපි ඉස්සෙල්ලාම අපේ ගණිත කර්මය විසඳ ගන්න මේ ගැටලුව විසඳ ගන්න පටන් ගත්තේ මොන පැත්තේ ඉඳලාද? ඔව්. වලට මතකයි. අපි ඉස්සෙල්ලාම සෙන්ටිමීටර් පැත්තේ ඉඳලා තමයි මේ ගැටලුව විසඳ ගත්තේ. නමුත් වලට මෙතන මේ බෙදීමේදී පොඩි වෙනසක් තේරුණා නේද? ඔව්. බෙදීමේදී අපි කොයි පැත්තේ ඉඳලාද පටන් ගන්නෙ? මීටර් පැත්තේ ඉඳලා තමයි අපේ ගැටලුව විසඳගෙන යන්නේ. ඔන්න ඕකත් හොඳට හිතේ තියාගන්න. මොකද්ද හිතේ තියාගන්න ඕනි? බෙදීමේදී අපි පළමුවෙන්ම කරන්නේ මීටර් සංඛ්‍යාව තියෙන පැත්තෙන් තමයි බෙදන්නේ. ඊට පස්සේ තමයි සෙන්ටිමීටර් පැත්තෙන් බෙදන්න යන්නේ. ඒක හොඳට පැහැදිලිව මතක තියාගන්න. මොකද අඩු කිරීමේදී එකතු කිරීමේදී ඒ වගේම ගුණ කිරීමේදී අපි මේ ගැටලු විසඳගෙන ගියේ සෙන්ටිමීටර් ප්‍රමාණ තමයි ඉස්සලාම අපි මොකද කරේ? සෙන්ටිමීටර් ප්‍රමාණ තමයි අපි ඉස්සලාම විසඳන්න පටන් ගත්තේ. නමුත් අපි බෙදීමේදී මීටර් ප්‍රමාණ පැත්තෙන් තමයි මේ ගැටලුව බෙදාගෙන යන්නේ. එහෙමනම් දුවේ පුතේ ඔය මතකෙත් එක්ක ඔයාලගේ ඔය පෙළ පොතේ තියෙන ගැටලු ටික විසඳන්න. මං හිතනවා ඔයාලට හොඳින් මේ ගැටලු විසඳන්න පුළුවන් කියලා. ඇයි ඒ දන්නවද? ඔයාලා ගුණන වගුව හොඳටම දන්නවා, චක්කරේ හොඳට පාඩම් නේද? ඒ වගේම තුන ශ්‍රේණියේදී හතර ශ්‍රේණියේදී මේවා කරලා හොඳට දැනුමෙන් සම්පූර්ණ වෙලා ඉන්නේ. දැන් පහ ශ්‍රේණියෙන් ඉන්නේ. ඒ හින්දා ඔවා ඔයාලට හරිම ලේසි. මේ ගැටලු විසඳන්න එහෙනම් මගේ දුල පුතාලා ආයෙමත් දවසක මං ඔගොල්ලෝ හම්බ වෙන්න එනවා මේ වගේම අලුත් පාඩමක් අරගෙන. ඉතින් දුවේ පුතේ ඔගොල්ලෝ සියලු දෙනාටම ආයිබෝවන්.